ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක මෙන්ම සිනමා නළු ඒ වගේම ප්‍රවීණ මාධ්‍යවේදී ජැක්සන් ඇන්තනි මහතා හදිසි අනතුරකට ලක් වෙලා මේ වෙද්දී දැඩි සත්කාර ඒකකේ ප්‍රතිකාර ලබන පුවත ඔබ අප කවුරුත් දන්නා කතාවක්. ඉතින් ඔහුගේ තත්ත්වය ගැන විවිධ මාධ්‍ය ඔස්සේ විවිධ කටකතා මෙන්ම විවිධ පුවත් සැරිසරනවා අපට දැක ගන්නටත් පුළුවන්. ඉතින් ජැක්සන් ඇන්තනි මහතාගේ අලුත්ම තත්ත්වය ගැන හරියටම දන්නේ ඔහුගේ පවුලේ උදවියයි. ඉතින් ජැක්සන් ඇන්තනිගේ අලුත්ම තත්ත්වය ගැන දැනගන්න ප්‍රසිද්ධ FM නාලිකාවක් විසින් ජැක්සන් ඇන්තනිගේ ආදරණීය දියණියව සජීවීව දුරකථනයෙන් සම්බන්ධ කරගෙන තිබුණා. ඉතින් ඒ අවස්ථාවේදී ජැක්සන්ගේ ආදරණීය දියණිය මාදවි මෙහෙම තමයි අදහස් දක්වා සිටියේ. ගිය මාසේ දෙවනිදා අගෝස්තු දෙවනිදා රෑ තමයි මේ අනතුර සිද්ධ වුණේ. ඊට පස්සේ එදා සිට මේ දක්වාම කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකේ තමයි අප්පච්චි ප්‍රතිකාර ලබමින් ඉන්නේ. ඉතින් අපි හැමෝම දන්නවා මේ වගේ අනතුරක් වුණාම දවසින් දවස තත්ත්වය වෙනස් වෙනවා. එයාට දෙන බෙහෙත්, ඒ වගේම එයාගේ ඔපරේෂන් කරන කටයුතු, ඒ වගේ ඇතිවන බාහිර බලපෑමුත් එක්ක දවසින් දවස තත්ත්වය වෙනස් වෙනවා. අර මුලින් මෙච්ච ප්‍රයිමරි ඇක්සිඩන්ට් එක විතරක් නෙවෙයි, එතනින් එයාට සිදු කරන ලද සියලුම දේවල් වලින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය විවිධ වෙලාවන්වලදී වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක තමයි මගේ අප්පච්චි මේ වෙද්දී ප්‍රතිකාර ලබන්නේ. සියලුම වෛද්‍යවරුන්, සියලුම හෙබ්දියන් වගේම රෝහලේ සියලුම කාර්ය මණ්ඩලය අප්පච්චිව සුව අතට ගන්න දැඩි වෙහෙසක් ගන්නවා. ඔව්, ඉතින් සුව ඇතට හැරෙමින් පවතිනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඉතින් සම්පූර්ණයෙන්ම සුව ඇතට හැරිලා නම් නැහැ. ඉතින් හැමෝගෙම ප්‍රාර්ථනාවන්, හැමෝගෙම ආශිර්වාදයන් අප්පච්චිව සුවේ ලබන්න කියලා ප්‍රාර්ථනා කරන සියලුම දේ අප්පච්චිගේ සෞඛ්‍ය තත්ත්වයට තදින්ම බලපානවා කියලා අපි ළඟ ඉන්න උදවිය විදියට හොඳටම පෙනී යනවා. ඉතින් ඒ සියලුම දේවල් වලින් අප්පච්චි දිනෙන් දින ටික ටික සුව ඇතට හැරෙමින් තමයි පවතින්නේ. ඉතින් ඒවා යම්කිසි හාස්කමකින් සහ ශක්තියකින් අප්පච්චිට දැනෙනවා කියලා මම දන්නවා. ඉතින් ඒ ටික තමයි මට දැන් කියන්න තියෙන්නේ. ඊට පස්සේ FM නාලිකාවේ නිවේදකතුමා මාධවිගෙන් කෙලින්ම අහනවා, මම කෙලින්ම අහන්නම් දැන් අප්පච්චි කතා කරනවාද කියලා. එතකොට මාධවි කියනවා, නෑ අප්පච්චි කතා කරන්නේ නෑ, දැන් අප්පච්චිව නිර්වින්දනය කරලා ඉන්නේ, එයා දීර්ඝ නිින්දකට වැටිලා ඉන්නේ. ඉතින් අපි හැමෝම බලන් ඉන්නේ එයා ඒ නිින්දෙන් අවදි වෙනකල්. ඉතින් එහෙම තමයි මාධවි FM නාලිකාවත් එක්ක සජීවීව සම්බන්ධ වෙලා අප්පච්චිගේ නවතම තත්ත්වය ගැන දන්වා සිටියේ.